Blackmail. తపసిలో మీ నంబర్ ఒకటి కానీ మీకు మగే పర్సనల్ నంబర్గా అరే తిమ్మ అవశ్యం ఇలావట గన్నువాని మేమే పిస్సు ఎడ కరండిపా ఏమనుతేమో తపసిల తీవ్రై మా తీవ్రై ఏరటే నీతి అక్కేలాదే అత్తేను ఉత్తటహగని ఇతనుతేమ ఒక్కొమ్మ దేవాల్ కీలా మం పెత్తకటేను తీరునాని హలో 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 అలా దాన్ని మావత్ నెతికరలు ఇంబలత్ నెతివేండి
ශෙනාලි. ඔය අර ස්කර්ට් එක ගත්තේ මගේ බලකිරීමට නේද? අනේ නෑ මැඩම් මං ඒකට ආසයි. මං ඉතින් අතිමති කළේ ඒක ටිකක් ගණන් හින්දා. ඒක මහ ගණක්ද? ඔය අර ගත්තේ බ්ලවුස් එකට ස්කර්ට් එක හොඳට මැච් වෙනවා. ඒක ගත්තා නම් ඔයාට සුවාසන දවසට ඒක අඳගෙන ඉන්න පුළුවන්. සුවාස හැසිරෙන විදියෙන් තේරෙනවා එයා ඔන්නට වැඩිය ෆැෂන් කරනවට කැමති නැහැ කියලා. නේද? එයා කැමති විදියට අඳින්න පළඳින්න ඔයා දැම්මෙන්දම පුරුදු වෙන්න ඕන. අඳින්න පළඳින්න විතරක් නෙමෙයි. කතා බහ කරන විදිය, හැසිරෙන විදිය හැම දෙයක්ම ආදරෙන් තියෙන්න ඕන. එතකොට තමයි ඔය දෙන්නට හොඳ ආදරෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. දෙන්න හැම වෙලාවෙම දෙන්නට දෙන්න ගැන හිතලා, සතුට ගැන හිතලා ආදරය කරන කාලේ ආදරෙන් හිටියොත් කසාද බැන්දට පස්සේ ඒ ආදරේ පරිස්සම් කරගන්න පුළුවන්. අනේ ඇයි මේ ඇසළු කඳුළු? ඇයි? වෙලාවකට මැඩම් මං ගැන මේ විදිහට හිතන එක, වද වෙන එක මට උහුලගන්න බෑ මැඩම්. ඇයි මැඩම් මට මේ තරම් ආදරේ? මිනිසුන්ට ජීවත් වෙන්න බලාපොරොත්තු වන, විශේෂයෙන්ම ගෑනුන්ට. ඉස්සර මගේ බලාපොරොත්තු වුණේ වර්ෂා. දැන් මගේ බලාපොරොත්තුව ඔයා දරුව. මට මැඩම්ට කරන්න පුළුවන් එකම දේ තමයි මැඩම් ආදරෙන් බලාගන්න එක. අම්මල තාත්තල වයසට යනකොට දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ එච්චරයි. ශෙනාලි අපි කෑම ටිකුත් අරගෙන යන්න. මට දැන් අප්පුගේ කෑම කාලේ එපා වෙලා තියෙන්නේ. මං ATM එකට ගිහලා සල්ලි ටිකක් අරන් එන්න. එනවද එන්න? මං ඉන්නම් මැඩම්. කමක් නෑනේ. මං ගිහලා අරන් එන්න.
සල්ලි ගත්තද මැඩම්? නැෂනලි එතන ගොඩක් සෙනග. අපි යමු. මේ අම්මේ මම මෙසරෙන විභාග ෆේල්ලා මගෙන් විභාග කරන් බලාපොරොත්තු වෙන්න එපා. මොකද ඉතින් මට මේ ගෙදර වැඩයි විභාග ලියන වැඩයි දෙකක් කරන්න බෑනේ. ළමයෝ හිමීට කතා කරන්න. මේ අහල පහල ගෙවල් වල ඉගෙන ගන්න ළමයි ඉන්නවා. ඒ ළමයිට ඕව ඇහුණු hina වෙලාව ලෙඩවේ. ඊළඟ ළමයි මං ගේට් එක අරින්න කිවි. දැන්නේ තාත්ති. පිස්සුද? මං ටවුන් එකේ දින කෝල් කරලා කිවි. එහෙනම් තාත්ති එන්නේ නැති උඩින් තමයි. භාගන්නව? මම මෙතන එකට එක කියාගෙන. පණ්ඩිත කෙල්ල. රොහන්? ඔයාට පිස්සුද? මේක හරි වදයන්නේ. මොන හරි චුට්ටක් වෙච්චකම ගහන්න බයිනවා. නවත්ත ගන්නවා. රොහන් ඔයාට මොකද්ද ඔච්චර දින කලබලේ? ඔයා මේ දවස්වල හැදෙන්නේ මොලේ අමාරු කරෙක් වගේ. පිස්සුද? මං යන්නේ ට්‍රිප් එකක් නෙමෙයි. මේ පාත් එක කීර්තිත් දෙනවා. මොනවද මේ?
ඉතින් නිදාල රැවෙන්නටලම කූත දිබ්බල හොඳයි කියලා දැන් මේ හිතුණා විතර. දැන් අංකල්ගේ බෙලක යකුමක් නැහැ නේ? දැන් වේදනාවක් නැහැ මාත්‍ය. සමහරක් වෙලාවට දොස්තර මහත්තයා වේදනාවත් අල්ල බේත් දෙන්නේ නැත්තේ. ඔව්. නැතු උදින් අංකල්ට ඕම ඉන්න බෑ. මේ ඉන්ජෙක්ෂන් ගිහුවේ නැහැ නේ? ඇනුනේ යකඩපතුරක් කියලා කිව්වම බලෙන් වගේ ඉන්ජෙක්ෂන් විද්ද මහත්තය. ඒත් ඉතින් ඒක මලකඩ කාලා තිබුණේ. මලකඩ තිබ්බන තිබ්බා. ඉන්ජෙක්ෂන් එකක් ගහවි කොහොඳයි අංක. කොහොම වුණත් අංකලෝ වැටිලා දින වැටිල්ලේ හැටියට බේරලා තියෙන නම් පූර්වයේ පිනකට. ආයේ කියලා වැඩක් නැහැ මහත්තය. මරිච්ච අම්මයි තාත්තයි පිටරන නොහෙන්න මම්මෙලාට මොකද කියන්නේ.